මෙවර පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් පළමු තරගයට සහභාගී වුණා. එහිදී නොසිතූ ලෙස කඩුලු 6ක පරාජයක් අත්විඳීමට සිදු වූ අතර මේ වන විට ඩී කාණ්ඩේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් කණ්ඩායම ලෙස පත් වී ඇති අතර තවත් තරඟ 3කට සහභාගී වීමට නියමිතයි. ඒ බංග්ලාදේශයේ නේපාලයේ සහ නෙදර්ලන්තයේ යන කණ්ඩායම් සමගින් ලබන ජූනි 8 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම සමගින් තරඟ වැදීමට නියමිත අතර එම තරඟේ ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6ට ආරම්භ වීමට නියමිතයි. මෙවර තරඟාවලියේ කාණ්ඩ 4ක් යටතේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින් සිටින කණ්ඩායම් 2 බැගින් කණ්ඩායම් 8ක් සුපිරි 8 දෙනාගේ වටේට සුදුසුකම් ලබා ගන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 8 දෙනාගේ වටේට යාමට නම් ඉතුරු තරඟ 3ම ජය ගැනීමට සිදුවන අතර යම් හේකින් එක් තරඟයක් හෝ පරාජයට පත් වූ හොත් තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවීමට වැඩි ඉඩක් පවතින බවයි වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අනිත් තරඟ 2 නේපාල කණ්ඩායම සමගින් ජූනි 12 වෙනිදාත් නෙදර්ලන්ත කණ්ඩායම සමගින් ජූනි 17 වෙනිදාත් තරඟ වැදීමට නියමිතයි.